වෙලාවකට හිතනවා මේ පාලකයෝ දැන් නම් ජනතාවගේ පරිගන්නා ස්වභාවයකින් ඉන්නේ කියලා. බදලුපුර නිවුස්. මම හිතනවා මෙතන කාගේ හිත්වලින් අපි ප්‍රශ්නයක් අහලා උත්තරයක් හිත්වල අදාගත්තොත් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ওই ඡන්දවල කතිර ප්‍රකාශ කරලා ඇති. ওই කතිර ලාභද ගහපුවා. පහුගිය ඉතිහාසයේ ගහපු කතිර ලාභද. ඒ ලාභේ ඔබට දාවේ කතිරෙන් වෙන වෙන කට්ටි යම් යම් ලාභ ගත්තා කියලා කල්පනා කරොත් මම හිතනවා ওই කතිර ගහපු අපි බොහෝ දෙනෙකුට තියෙන්න පුළුවන් කනගාටුවක් කනස්සල්ලක් තියෙන්න පුළුවන් අපි ගහපු කතිර වලින් ලාභ නැහැ. කතිර වලින් පාඩු. ওই කතිර වලින් ලාභ ගත්ත දේශපාලන පැලැන්තියක් ඉන්නවා. දැන් මේ පාඩුව කොච්චර බරපතලද කිව්වොත් අද මේ වෙනකොට අපේ මාතෘ භූමියේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජනතාව ඉලම් ඉතා බලවත් පීඩාවකට පත් වෙලා තියෙනවා. මේ පීඩාවේ හිමක් කොනක් අපට පේන්නේ නැහැ. මේ පාලකයන් ඉන්න තුරාවට තව පීඩාව වැඩි වෙයි කියලා අපිට හිතෙනවා. හැබැයි මේ ඉන්නේ මහජන සේවකයෝද මේ පාලකව හැටියට ඡන්දෙන් පත් වෙලා ඉන්නේ. මේ මහජන සේවකයෝ නැත්තම් මේ මහජනතාව වදේට පත් කරන වදකයෝද මේ ඉන්නේ කියලා කල්පනා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. වදකයෝද සාමාන්‍ය සැබෑ මහජන සේවකයෙක් නම් මේ මහජනතාව මේ විදිහට පීඩාවට පත් කරන්න බෑ. බදු ගහලා දඩ ගහලා යම් යම් මර්ධනීය ක්‍රියාමාර්ග අරගෙන මේ විදිහට මර්ධනය කරන්න බෑ. වද දෙන්න බෑ. මේ මහ පුදුම වදයක්. අසීමිත ලෙස බඩු මිලි ඉහළ යනවා. ජනතාවට තුන් වේල කන්න බැරි තත්යකට පත් කළා කියලා. මන්ද පෝෂණයේ රට පුරා පැතිරෙනවා. රෝහල් වල බෙහෙත් ටික නැහැ. බුද්ධිමතුන්ට වද දීලා ඒ අයට රටේ පාවෙලා රට අතහැර යන තත්ත්වෙට පත් වෙනවා. ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට වද දීලා ඔවුන්ට ව්‍යාපාර කර්මාන්ත කරගෙන යන්න බැරි තත්ත්වෙට පත් වෙනවා. සමහර ව්‍යාපාර කර්මාන්ත රටෙන් ගලවගෙන යනවා. සමහර ඒවා වැහි වැහි යනවා. මේ රටේ ගොවි ජනතාවට කොච්චර වදයක්ද? මේ රටේ රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට කොච්චර වදයක්ද මේ දෙන්නේ? මේ මහජන සේවයක්ද මේ සිදුවේ? මහජන පීඩාවක්ද සිදුවේ? අන්න ඒ නිසා දැන් අපට වගකීමක් තියෙනවා මේ ඡන්දේ ලාභදායි ලෙස ආයෝජනය කරන්න. ඡන්දයක් කියන්නේ ආයෝජනයක්. ඒකෙන් අපට ප්‍රතිඵලය එන්න ඕනේ. ඒකෙන් අපිට හොඳම ප්‍රතිඵලයේ සතුට තියෙනවා. දැන් කාගේ ජීවිතයේද සතුට තියෙන්නේ? අවිනිශ්චිතභාවය නැද්ද? මෙන්න මෙවන් මොහොතක තමයි අපි මේ රට හමුවට ඇවිල්ලා දෙවන්ත දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඔය හැම දේශපාලන පක්ෂයක් එක්කම පහුගිය කාලේ හිටපු අයට අපි ගෞරවණීය ආදරණීය ආරාධනාවක් කරමින් ඉන්නවා. එන්න අපි අලුත් ගමනක් යන්න කියලා. දැන් ඔබ පහුගිය දවස්වල ප්‍රවෘත්ති අහන්නේ. පන්නා දැමු ජනාධිපතිවරයා වාහන 19ක් පාවිච්චි කරනවා. මං අහන්නේ හිතක් පපුවක් නැද්ද? අරගලෙන් පුංචි හරි පාඩමක් ඉගෙනගෙන නැද්ද? ඒ අරගලේ පූර්ණ වෙච්ච ඉතිරි කොටස එහෙනම් ඡන්දෙදි පූර්ණ කරන්න. මෙයාගේ ඡන්දෙන් පාඩමක් උගන්න. මේකේ ඡන්දෙන් දරවන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එළම මේ රට මුහුණ දීලා තියෙන අර්බුදේ ඉතාම විශාලයි. ඒ අර්බුදේ තාම අවසන් නැහැ. අපිට පේනවා තවත් අර්බුදකාරී තත්ත්වෙට මේ රට ගෙන යමින් තිබෙනවා කියලා. වෙලාවකට හිතනවා මේ පාලකයෝ දැන් නම් ජනතාවගේ පරිගන්නා ස්වභාවයකින් ඉන්නේ කියලා. වෛර සහගතව පරිගන්නවා කියලා. නැත්තම් මම අහන්නේ මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න. මෙහෙම තත්ත්වයක් තුළ කොහොමද ඔහොම වියදම් කරන්නේ? පහුගිය සතියේ කැමැතිවරු දෙන්නේ වැඩි කළා. මේ රටේ ජනතාවට තව තව කොහොමද මෙහෙම බදු ගහන්නේ? විදුලි බිල වැඩි කරන්න 170 කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරා. ගෑස් සිලින්ඩරේ රුපියල් 334 කින් වැඩි කළා. සාමාන්‍ය වෙන ඡන්ද කාලවල නම් මිල අඩු වෙනවා. ඡන්දයක් ඇතුලේ ජනතාවගෙන් පලි ගන්න. එතකොට අපිට නිකන් හිතනවා මේ කට්ටිය අවසානයේ මේ පලි අරගෙන මේ කට්ටියත් මේක අපේ කරේ තියලා මාලිමාව මෙහෙනම් ওই හොට්ට බාර ගන්න කියන තැනින් තියලා පලායයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැනගැනීමට එක්වන්න.